ධර්මානුශාසනාව අද අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න අපේ ගරුතර ස්වාමින් වහන්සේ වැඩමු. සියපත් සදු බඹසුර නර උරග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිලිවෙත් සරු මහා සංඝ ගන මුනිඳු සුත මුදුනත් දී බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩමව අව달ේ හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උදකං නයන්ති නිට්ටිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකවාසී දෙවි මිනිසුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර විනය අභිධර්ම තුන් පිටකයේ සූත්‍ර පිටකයේ නිකාය පහෙන් කුද්දක නිකායේ ධම්මපද පාළියේ පඬිත වර්ගයේ සඳහන් වන ගාථා රත්නයක් තමයි අද මාතෘකා කරගන්න යෙදුනේ. මේ දේශනාවේ අර්ථ වශයෙන් සඳහන් වෙනවා උදකං නයන්ති නෙත්තිකා. ගොවි මහත්තුරු ජලය අවශ්‍යය ඇල මාර්ග කපල උස්තැන පිනක් පහත් තැනට ජලය රැගෙන යනවා. උසුකාර නමයන්ති තේජන හීවඩු ඊතල ගිල්මෙන් තවමින් ඇදහරිමින් ඊ හදනවා. දාරුන් නමයන්ති තච්චකා වඩු මහත්තුරු දැවාරගෙන ඒවා නවල රෝද හදනවා. අවශ්‍ය දේවල් සකස් කර ගන්නවා. අත්තානන් දමයන්ති පණ්ඩිතා අන්න ඒ වගේ වතුර කැමතිය වතුර අරන් ගියා වගේ කීතන අය ඊතල තනුවා වගේ රෝද තරණ අය ලී වලින් ලී නවල රෝද සකස් කළා වගේ තමන් විසින් තමන්ගේ ආත්ම භාවය දමනය කර ගන්න ඕන. මේ හිත සකස් කර ගන්න ඕනේම සකස් කර ගන්න කෙනා නුවණැති කෙනෙක් පඬිතෙක් කෙනෙක්යි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. නා සියලු දුකින් මිදීමට නිවන් අවබෝධ කර ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් පනවවදාළ මේ ශාසන විනය තුලින් ධර්මය තුලින් සත්පුරුෂ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව වීර්ය කරනවා උත්සාහ කරනවා දාන සීල නෙක්ඛම් ආදී පාරමී පුරමින් මේ සසර ගමනේ ඉතර වෙන්නට. අතීත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසන සමයේ ඒ බුදුරජාණන් වහන්සේ 20000ක්
මහා සංඝරත්නය පිරිවරාගෙන බරණැස් නුවරට වැඩම කළා. ඒ වැඩම කරපු සමයේ ජනතාව දසනම, විසිනම, සියනම, පන්සියනම ආදී වශයෙන් ස්වාමීන් වහන්සේලා බාරගෙන වෙන් කරගෙන දාන පූජා පැවැත්තුවා. එසේ මහා සංඝරත්නය වෙත දානය පූජා කළා. ඒ පූජා කිරීම බොහෝ පින් රැස් කරගත්තා. එක දිනයක් මේ මහා සංඝරත්නය වෙත දාන පූජා කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාවක් කළා. ඒ අනුමෝදනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ දන් දෙන අය ක්‍රම හතරකට ඉන්නවා. එක කෙනෙක් තමන් කල්පනා කරන මං විතරයි දෙන්න ඕන තවත් අය එකතු කරගන්නේ නැහැ. එහෙම කල්පනා කළා තමන් විසින් ධනෙ වියදම් කරලා තනිවම දානෙ පූජා කරනවා. එහෙම පූජා කරන කෙනාට උපනුමන් තැන දේපල ධනෙ ලැබෙනවා. හැබැයි යාට උපකාර කරන ඥාති පිරිසක්, හිතමිතුරන් පිරිසක්, සේවක පිරිසක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිවාර බලයක් ලැබෙන්නේ නැහැ. හේතුව තමන් විතරක් දාන දුන්නා අන් අය එකතු කරගත්තේ නැහැ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නේ ධනෙ දෙන්නේ නැහැ. හැබැයි දානය සඳහා සහභාගී කරනවා, උනන්දු කරනවා, සම්මාදන් කරනවා. අපි දැකලා තියෙන දාසල් වගේ ඒවා දෙනවා. මෙසත් පොයට එහෙම තමන් දෙන්නේ නැහැ දානය. හැබැයි තවත් ගෙවල් ගාන ගිහිල්ලා ටික ටික නම් සම්මාදන් කරලා පිරිස එකතු කරගෙන යා දාසල් දෙන්නේ. අන්නේ වගේ තමන්ගේ ධනිය වේදන් කරන්නේ නැතුව තමන් මහන්සි වෙලා පිරිස එකතු කරගෙන පරිවාර බලය සහිතව දන් දෙනවා. ඒකේ නා උපනුපන්තන තමන් ධනිය දුන්නේ නැති නිසා ධනිය ලැබෙන්නේ නැහැ. එයාට උපකාර කරන ඥාතීතයන්, සේවක පිරිස නැත්නම් මිතුරන් මුණ ගැහෙනවා. එහෙනම් පරිවාර බලය උපනුපන්තන ලබන්න ලැබෙනවා පිරිස එකතු කරගෙන දන් දුන්නම්. තුන්වෙනි කෙනා එයා ධනිය දෙන්නේ නැහැ. පිරිස එකතු කරන්නේ නැහැ. ධනිය දෙන්නේ නැතුව පිරිස එකතු කරගන්නේ නැතුව ඒක නා දන් දෙන්නේ නැහැ කියන එක. එහෙනම් දෙන්නේ නැති කෙනෙක්. තමන් දුන්නෙත් නැහැ, තවත් එකතු කරගත්තෙත් නැහැ, උපනුපන්තනය ධනිය ලබන්නෙත් නැහැ, පිරිවර ලබන්නෙත් නැහැ, දුගී දුප්පත් වෙලා ඉපදෙනවා, යාචකයෝ වගේ වෙලා ඉපදිලා අනුන්ගෙන් යමක් ඉල්ලගෙන ජීවත් වෙන තත්ත්වයට යාලපත් වෙනවා. සතරවෙනි කොටස. තමනුත් ධනිය දෙනවා, ඒ වගේම පිරිසත් එකතු කර ගන්නවා, සම්මාදන් කර ගන්නවා. අනේ කෙනා උපනුපන්තන ධන සම්පත් ලබනවා, ඒ වගේම පරිවාර සම්පත් ලබනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපේ වනාහපු සැරැහැති ප්‍රඥාවන්ත උපාසක මහත්තේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා, ආරාධනා කළා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ හෙට දවසේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මාගේ දානය පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව අනුව බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා ප්‍රමුඛවයි දානය බාරගත්තේ. මේ උපාසක මහත්මයා ගමට ගිහිල්ලා අම්මේ තාත්තේ අයියාගේ මම හෙට දවසේ 20000ක් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට දානය දෙන්න බාරගත්තා. ඒ නිසා හැමෝම ශක්තිපමණින් දන් දෙන්න ස්වාමීන් වහන්සේලා බෙදා ගන්න වෙන් කරගන්නේ කියලා මතක් කළා. ඒ අනුව කෙනෙක් දසනමක්, තව කෙනෙක් 29ක්, තව කෙනෙක් 100 නමක්, තව කෙනෙක් 500 නමක් වශයෙන් ශක්තිපමණින් කොළයක නම් ලියලා බාරගත්තා. ඉතින් මේ සංවිධායකතුමා ප්‍රධාන පාසක මහත්මයා තමනුත් දායක වුණා. අර අයවත් සංවිධානය කළා, සම්මාදන් කරගත්ත, සම්මාදිය ලියාගත්ත පිළිවෙලට. එහෙම දාන බාර දෙන අතර මේ නගරේ හිටිය මහදුගියා කියලා දුගියෙක්, වඩා දුප්පත් නිසා එයාගේ නම මහදුගියා කියලා නම් කරලා තිබුණා. මේ මහදුගියට දුගිය ළඟට මේ සංවිධායකතුමා ගිහින් කිව්ව, ඔබත් දානයක් දෙන්න, මේ ස්වාමීන් වහන්සේ 20000කට වඩිනවා, එක නමකටවත් දානයක් දුන්නොත් හොඳ නැද්ද? ඒ වෙලාවේ මේ දුගිය කියන, අනේ මට හෙට දවසට කන්න බොන්න කැඳ ටිකක්වත්, කන්න හාල් ටිකක්වත්, බත් ටිකක්වත් නැතුව මම මේ බැල මෙහෙවර කර කර යන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් මට කවර ප්‍රයෝජනයක්ද? ඔය භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රයෝජන තියෙන්නේ ධනෙ තියන අයටයි, අපට ඒ වැඩක් නැහැ කියලා කිව්වා. ඉතින් මේ සංවිධායකතුමා නිකන් හිටියේ නැහැ. එයා තව කරුණු කිව්වා, බලන්න මේ නගරේ කොයිතරම් ඉන්නවද ජනතාව, බොහොම ලස්සනට හැඳ පෙළඳගෙන, බොහොම රටවලින් ගමන් කරමින්, බොහොම ප්‍රණීත ආහාර අනුභව කරගෙන,
ප්‍රණීත විදියට ප්‍රණීත විදියට ජීවත් වෙනවා සෝපාස් සයනයන්හි සැතපෙනවා බලන්නේ නුඹ අනුන්ගේ යමක් ඉල්ලගෙන දුකසේ නේද ජීවත් වෙන්නේ ඇයි එහෙම වුනේ සසරේ දාන ආදි පින්කම් කරේ නැති නිසා නේද ඔබට එහෙම වුනේ අදත් උඹ දන් දුන්නේ නැත්නම් උඹ සසරේ දුක්පත් වෙලා දුක් විඳින්න වෙනවා නේද ඒ නිසා දානයක් දී යුතුයි නේද කියලා කරුණ කිව්වට පස්සේ මේ මහලුගියත් සංවේගයට පත් වෙලා හිතුවා එහෙනම් මමත් දානයක් දෙන්න ඕනේ එහෙනම් මගේ නම ලියාගන්න මටත් එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ට වෙන් කරන්නේ කියලා මතක් කරලා දැන් දානි දෙන්න ඕනේ ඒ නිසා බැලමිහි වරක් කරලා කුණී වැඩක් හරි කරලා ධානය එකතු කරගන්න ඕනේ කියන කල්පනාවෙන් ගෙදර ගියා ගෙදර ගිහිල්ලා බිරිඳට මතක් කළා මම එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්න බාර ගත්තා බිරිඳ තනි අපිට මේ කන්නවත් නැතුව ඉන්න වෙලාවේ දන් දෙන්න බාර ගත්තේ මොකටද කියලා කියන්නේ නැතුව අනේ ස්වාමීන් කොච්චර දෙයක්ද අපි එහෙනම් එක දාන දෙමුයි කියලා දෙන්නම එකතු වෙලා කුලී වැඩක් සොයාගෙන සිටුතුමාගේ මැදුරට ගියා ඒ වෙලාවේ සිටුතුමත් 500 නමකට දාන දෙන්න බාර අරන් හිටියේ ඒකට දර බලා ගන්න ඕනේ ඉතින් දුගියලක් ගියාට පස්සේ මොනවද කරන්න තියෙන්නේ කියලා සිටුතුමාගේ සිටුතුමා කෝයට ස්වාමීන් වහන්සේට මං දාන දෙනවා ඒ දාන ගියන් නමස දර ටිකක් පළල දෙන්නේ කියලා මේ දුගියට මතක් කළා දුගියත් වැයයක් පොරවත් අරගෙන වරක වැයෙන් වරක පොරවෙන් මේ දර පළමින් සකස් කරමින් බොහොම වීර්යෙන් උත්සාහයෙන් දර පළනවා ඊට සිටුතුමා ඔබ වෙනදට වගේ නෙවි අද බොහොම වීර්යෙන් බොහොම උත්සාහයෙන් මේ දර පළනවා වැය අරගෙන පොරව අරගෙන දර පළන මොකද්ද කාරණේ සිටුතුමනි හෙට දවසේ දානෙට මමත් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බාරගත්තා එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්නයි මම මේ මහන්සි වෙන්නේ කියලා මතක් කළාම සිටුතුමා බැහැදුනා දර පළල අවසන් වුණාම ඒ කුලිය වෙනුවෙන් හාල්නැලි හතරකුත් තවත් සතුට වෙනුවෙන් තවත් හාල්නැලි කිහිපයකුත් මේ සිටුතුමා ලබා දුන්නා අර බිරිඳත් සිටු දේවිය ළඟට ගියේ. ඊළ මොනවා හරි කරන්න තියෙනවම කෝ බී කොටන්න තියෙනවා කියලා මෝල් ගස් තියෙන තැනට තවංගෙට තියෙන තැනට ශාලාවට ගිහිල්ලා බී කොටන්න බාර දුන්නා. මේ බිරිඳත් බොහොම සතුටින් ප්‍රීතියෙන් නටන්නියක් මෙන් සතුටින් බී කොටන්න පටන් ගත්තා. සිටු දේවියව ඔබ මොකද මේ සතුටින් බී කොටන්නේ? අනේ ආර්යාවනි හෙට මම එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්න බාර ගත්තා. ඒ ස්වාමීන් වහන්සේ දාන දෙන්න ලැබෙනවා කියන සතුටින් තමයි අද මම මේ වී කොටන්නේ කියලා. ඉතින් වී කොටමින් පොළමින් මේ කටයුතු කළ අවසන් වුණාම ඇයට ගිතෙල් දෙහිකුත් හාල් නැලියකුත් කුළු බඩුත් ලැබුණා. මේ ටික අරගෙන දෙන්නම ගෙදර ගියා. දැන් දානෙට අවශ්‍ය දේවල් ලැබුණා. උදෑසනින් මැනගිටට පස්සේ මේ බිනද මතක් කළා අර දුගියට ස්වාමීන් වහන්සේට දානෙට සකස් කරන්න කොළ වර්ග අවශ්‍යයි. ඒ නිසා කොළ ටික කරාගෙන එන්න හොයාගෙන එන්න. උදේම වෙලන්සල් පැත්තට ගියත් ඒ හැමතැනම කොළ තිබුණේ නැහැ ගම් නුරට ගිහිල්ලා ගඟ ගාව ඒ පලා කොළ නෙලමින් බොහොම සතුටින් ගීත ගායනා කළා මේ ගීත ගයමින් ස්වාමීන් වහන්සේට පූජ කරන්න කොළ වර්ග නෙලනවා එතන කෙවුලකුත් ලොකු දැල එළලා මාළු අල්ලමින් හිටියේ මේ කෙවුලට ඇවුන මහලුගියගේ හැමද කතා කළාම මොකද බාල සතුටින් කියුවා අද දහවල් දානට මම ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්න බාරගත්තා. ඒ දානට අවශ්‍ය කොළයි මම ගෙනලන්නේ. මේ ස්වාමීන් වහන්සේට කොච්චර සැපෙන්ද ඉන්නේ. එහෙම සැපට දාන වලද ස්වාමීන් වහන්සේට කොළ ටිකක් වළඳලා ඇතිද? හොඳයි එහෙනම් මගේ මේ වැඩට උදව් කරන්න මාළු වැල් හදන්න කියලා මතක් කළා. ඉතින් මේ දුගියත් මාළු වැල් සකස් කරලා දුන්නා. ඒ හැම මාළු වැලක්ම දානෙ පූජා කරන අරගෙන ගියා. අවසාන වෙලාව කල්පනා කළා පින්න පාතර වෙලාවත් ළඟයි කිව්ව වෙන මම ගෙදර යන්න ඕනේ මාළු එහෙම නැද්ද ඉතුරු වෙච්චි තිබිච්ච සියලු මාළු වල මිනිස්සුන්ට විකුණන්න හැබැයි මගේ ප්‍රයෝජනෙට මම රෝහිත මසුන් අතර දෙනේ වැල්ලේ වල දාලා තියෙනවා එහෙනම් ඒ මාළු අතර දෙන අරන් ගිහිල්ලා ඔබ ස්වාමීන් වහන්සේට දාණය පූජා කරන්නේ කියලා ඒ කෙවුලා මතක් කළා කුලිය වශයෙන් තමන්ට ලැබුණු රෝහිත මසුන් අතර දෙන තරන්න සතුටින් ගෙදරට ගියා එදා උදෑසනම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝබලා වදාරද්දී දුතුමිය මේ මහ දුගියාවයි එදා විසිදහසක් මහරහතන් වහන්සේලා අතරින් මේ දුගියාට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේම ඔහුට පිටිට විය යුතු බව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දැකලා උදෑසන ශරීර කෘත්‍ය කළා භාග්‍යතුන් වහන්සේ ගඟ කිදී වැඩ සිටියා ඒ මොහොතේම සත්‍ය රහිතමාගේ පණකුල් ආසනේ තුනු වුණා. දැන් මහදුගිය මාළු අතර දෙනත් අරගෙන නිවසට ගියා. ඊතල් තියෙනවා, හාල් තියෙනවා,
දැන් කැඳ බත් ආදී සකස් කරන්නයි සූදානම්. ඒ මොහොතේ සත්‍යරයිතෝ බලනකොට අද මේ මහලුගිය දානයක් දෙනවා. එකට වඩින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. එසේ භාග්‍යවතුන් වහන්සේ දාන සකස් කරන මමත් යන්න ඕනේ කියලා විශ්මාව බලාගෙන මනුස්ස ලෝකයට ආවා. සත්‍යරයිතුමා ඇවිල්ලා මේ ගෙදරට ආවා. ඇවිත් ආපු වෙලාවේ මහලුගිය ඇහුවා, "ඇයි මොකද ආවේ?" කිව්වා, "මම බැල මෙහෙව කරන කෙනෙක්. යම් කිසි වැඩක් තියෙනම් කියන්න කියලා. මොනවද කරන්න පුළුවන්? මට බැරි දෙයක් නැහැ. අඩුම තරමින් බත් කියන්න පව මට පුළුවන්. කෑම හදන්නත් මට පුළුවන්. හොඳයි එහෙනම්. මටත් කුලියක් කරගන්න දෙන්න. හැබැයි දෙන්න මුදල් නැහැ. මොකද්ද කරන්න ඕනේ? අද මම ස්වාමීන් වහන්සේ නමකට දානෙ පූජා කරනවා. ඒ දානෙට අවශ්‍ය කැඳ බත් ආදී සකස් කරගන්න ඕනේ. හොඳයි එහෙනම් මට දානෙ අවශ්‍ය නැහැ. මටත් පින් අවශ්‍ය. මම නිසා මටත් පින් සිද්ධ වෙන්න කියලා මම මේ දානෙ සකස් කරන්නම් කියලා මේ ආපු සත්‍ය රජතුමා මනුෂ්‍ය විලාසින් ඉඳගෙන මතක් කරලා ගෙට පිවිසුණා. ගෙට පිවිසලා කොහොමදයි මම දාන සකස් කරන්න ඔබ ගිහිල්ලා භික්ෂුන් වහන්සේ වඩම්මගෙන ඉන්නේ. දැන් දාන සංවිධායකතුමා ඉන්න තැනට දුගිය සතුටින් යනවා. මට ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ලැබෙයි කියලා. කොහොම නමුත් මේ දාන සංවිධායකතුමා ඊයේ දවසේ මේ දුගිය දාන දෙන එකක් නැහැ, අනිත් එක නමක් නිසා ලියන්න ඕනේ නැහැ කියලා කොලේ නම සඳහන් කරගෙනත් නැහැ. අවිල බලනකොට සියලු ස්වාමීන් වහන්සේලා ඒ අය තම තමන්ගේ ගෙවල් වලට වැඩම කරවගෙන ගිහිල්ලා දැන් පුළුවන් කමක් නැහැ දාන දෙන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හොයාගන්න. ඒ හොයාගන්න බැරිම තැන දැන් මේ සංවිධායකතුමත් කල්පනා කළා කවුරුත් නැහැ. කිව්වා, "අනේ මට අමතක වුණානේ හැමෝම ස්වාමීන් වහන්සේලා ගෙවල් වලට වැඩම කරවගෙන ගියා. දැන් එක නමක් දෙන්න නැහැ කියලා ගෙවල් වලට කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ." ඒ විදිහට කල්පනා කරලා විස්තර කතා වෙනකොට මේ දුගියගේ කුසට පිළියකින් වයින්න වගේ වේදනාවක් දැනුණා. ඇයි දැන් ගොඩාක් සතුටින්. බැල මෙහෙවර කරලා මේ හාල් හොයාගෙන, කිතෙල් හොයාගෙන, දර හොයාගෙන, මාළුත් හොයාගෙන දැන් මේ දාන සකස් කරලා තියෙනවා. දැන් කියනවා ස්වාමීන් වහන්සේ නමක් නැහැ. ඉතින් කිව්වා, "අනේ ඔබ මට මේ මොකද කළේ? මොනතරම් දුකක්ද මට අනන්න ගත්ත." ඉසේ අත්බන අන්නකොට මේසු රැස්සලව ඇයි මේ අඳන්නේ කියලා කිව්ව විස්තරෙ මෙන්න මේම මේ සංවිධායකතුමා මට කිව්ව බැල මෙහෙවරකම් කරලා හරි දානයක් දෙන්න කියලා මම සම්මාදම් කරගත්ත. දැන් කියනවා ස්වාමීන් වහන්සේ නමක් නැහැ කියලා. ඉතින් මිනිස්සු වට වෙලා සංවිධායකතුමාට කිව්වා, "ඔබ එහෙම කිව්වද? ඔව් මම එහෙම සම්මාදම් කළා. හැබැයි මට අමතක වුණා. දැන් කරන්න දෙයක් නැහැ. කොහොම හරි උදව් කරන්න, උපකාර කරන්න කියලා මේ කටයුතු කරන අතරේදී මේ සංවිධායකතුමා බලවත් අපහසුතාවයකට දැන් පත් වුණා. එවලයිකෝ දැන් දුගිය මව පහසුට පත් කරන්න එපා. ස්වාමීන් වහන්සේ නමක් දෙන්න නම් බැහැ. හැබැයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විහාරයේ වැඩ සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේ දුගිය මගේ යාචකයන්ට අනුකම්පා කරන උතුමන් වහන්සේ නමක්. එම නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ විහාරයට ගිහිල්ලා ගඳකිලිය ළඟට ගිහිල්ලා වන්දනා කරලා ආරාධනා කරන්න. එතකොට ඔබට භාග්‍යවතුන් වහන්සේ උපකාර කරයි කියලා විහාරයට පිටත් කළා. සිටුවරු රජවරු මේ ගඳකිලිය දෙපැත්තේ ඉන්නව හිටගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගන්න. ඒ පිරිසකව මහලුගිය යනකල වෙනදනම් මහලුගිය ඇයිනේ කෑම වෙලාවට. තාම දුගිය කෑම වෙලාව ආවේ නැහැ. අද මොකද ඔබ මේ වෙලාවට? දුගිය අත්කව අවු මම අද කෑම වෙලාව නෙවෙයි. නමුත් මම බුදුරජාණන් වහන්සේ වැඳ ගන්නයි මේ ආවේ බුද්ධ වන්දනාවට." එහෙම කියලා ඉස්සරහටම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ගඳකිලිය දොරටුව ගා ඔළුවසට ඔළුව තියාගෙන බිම දන ගහගෙන වන්දනා කළකෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ නගරේ ඉන්න දුප්පත්ම කෙනා මමයි. බුදුරජාණන් වහන්සේ මට විශේෂයෙන් අනුකම්පා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දොර ඇරගෙන එළියට වැඩම කළා. වැඩම කළ තමන් වහන්සේගේ පාත්‍රය මේ මහදුගියගේ අතේ තිබුණා. ඔවුන සත්විත රාජ්‍ය ලැබුණාගේ බලවත් සතුටක් ඇති වුණා. පාත්‍රයේ ඉසේ තියාගෙන බුදුරජාණන් වහන්සේට පෙරටුව දැන් ගමන් කරද්දී සිටුවරු රජවරු ඔබට මෙපමණ ධනය දෙන්නම්, දහස් ගණනක් දෙන්නම්, ලක්ෂයක් දෙන්නම්, ඔය පාත්‍රය මෙහෙ දෙන්නයි කියලා කිව්වත් ඒ දුගියා මොනවා දුන්නත් පාත්‍රය නම් දෙන්නේ නැහැ කියලා සතුටින් පෙර ගමන් කළා. බුදුරජාණන් වහන්සේ වඩිනවා. රජතුමා කල්පනා කළා මේ දුගියා දුප්පත් කෙනෙක්, මොන වගේ දානයක් දෙද දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දාන පිළිගත්තට පස්සේ අඩුපාඩුවක් තිබුණොත් මගේ මාළිගයට වැඩම කරවගෙන ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේට මගේ මා වෙනුවෙන් සකස් කරපු රාජභෝජනය පූජා කරනවා කියලා රජතුමත් පස්සෙන්ම ගියා. පස්සෙන්ම ගෙදරට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය බොහොම උසයි, මේ නිවස බොහොම කුඩායි.
බුදුරජාණන් වහන්සේලා කිසිසේත්ම ගෙදරකට ඇතුළු වෙද්දී ඔළුව නමලා ඇතුළු වන්නේ නැහැ. ඒ වෙලාවේදී වෙන්නේ ඒ නිවසේ දොරටුව විශාල වෙනවා නැත්තම් උස් වෙනවා නැත්තම් පොළොව පැත්තෙන් යටට යනවා. මේ ක්‍රමයේ ආනුභාවයේ බුදුරජාණන් වහන්සේලා සසර ගමනේදී ඇස්සිස් මස්ලේ අමුදරු රාජ්‍ය දන් දීපු එකේ පිණි නැතේන කියා දන් දුන්නු බැවින් බුදුරජාණන් වහන්සේලාට දොර අරින්න අවශ්‍යත් නැහැ. දොරටුව විශාල කරන්න අවශ්‍ය නැහැ. ඉබේටම ඒ දොරටුව විශාල වෙනවා. ඒයින් බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කළා. ඇතුළට වැඩම කළාට පස්සේ සද්දව රජතුමා ඒ වෙලාව වෙනකොට තමා විසින් කැඳපත් ආදී ව්‍යංජන සකස් කරලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ආසනයකුත් පනවලා පින්කම සඳහා සූදානම්ව හිටියේ. ඒ ආසනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය රජතුමා කිව්වා දුගී ඔබ දන් දෙන්න මොනවද සකස් කළේ මට පොඩ්ඩක් පෙන්වන්න කියලා. අන්න ඒ වෙලාවේ සද්දව රජතුමා තමා සකස් කරපු දාණය ඇරලා පෙන්නවා. පෙන්නකොට මුළු නගරය පුරාම සුවඳ පැතිරුණා. ඒ වෙලාවක ස්වාමීන් ඔබ වහන්සේට දාණය මදි වුණොත් මම දාන ටික පූජ කරන්නේ තන්නාවේ. නමුත් මේ දුගියගේ ආහාරය තරම් ප්‍රණීත සුවඳවත් ආහාර මටවත් නැහැ ස්වාමීන්. මේ නිසා මම යනවා. මේ දුගියට මම සිටීම බාධාවා. පින්කම නිදහස කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් මට අවසරයි කියලා වන්දනා කරලා රජතුමා පිටත් වෙලා යන්න ගියා. අනතුරුව මේ සද්දේ රජතුමා මහ දුගියත් මේ සකස් කරගත් දාන ටික භාග්‍යවතුන් වහන්සේට පූජකලා පිළිගැන්නුවා. රෝහිත මසුන්දානි සමගින් පූජා කළේ ඒ දානේ වළඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමෝදනාවක් කළා. අනුමෝදනාවේ පස්සේ පාත්‍රයත් රැගෙන බුදුරජාණන් වහන්සේට පසු ගමන් කරමින් මහා දුගිය විහාරයට ගමන් කළා. සද්ද රජතුමත් ඒ දුගිය වේශයෙන් එළියට බැහැලා දොරකඩ ඉඳගෙන අහස දිහා බැලුවා. අහස දිහා බලන මොහොතේම සතුරුවන් බැසි ඇදහැලුණා. ඒ නිවස පිරෙන තරම් සතුරුවන් ඇදහැලුණා. ඒ බිරිඳට දරුවන්ට නිවස ඉන්න බැරි තරම් සතුරුවන් නිවස පිරී ගියා. භාජන පිරුණ ඉඩම පිරුණා. එළියට ඇවිල්ලා ඉන්න වෙලාවේ දුගී ඇවිල්ලා අහන මොකද මේ එළියේ? අනේ ස්වාමීනි බලන්න අපේ නිවස සතුරුවන් ඉන්නේ ගියා. දුගී කල්පනා කළා අද භාග්‍යවතුන් වහන්සේ දීපු දාණය අදම ආනිසංස ලැබිලා මේ මොහොතේ මානිසංශ ලැබිලා සතුටු වෙලා රජතුමා වෙත ගිහින් ඇදලා මතක් කළා මොකද කියලා ඇහුවා. කොහොම ස්වාමීනි මගේ ගෙදර සතුරුවනි පිරිලා ඒ රුවන් ඇදගන්න ඕන මොනවද අවශ්‍ය? ගෙල් දහසක් අවශ්‍යයි. රජතුමා සතුටු වුණා ඔබ දීපු දාණය භාග්‍යවතුන් වහන්සේගේ ගුණ බලේ අද මානිසංශ ලැබිලා තියෙනවා. එහෙනම් ගෙල් දහස රැගෙන යන්න කියලා ගෙල් දහස වාර දුන්නා. අර ගෙල් දහසේ වපුරවගෙන මේ සතුරුවන් රැගෙන වී රජු මෙතුදී මිදුලේ කොට ගැහුවා. තල්ගසක් පමණට උස තිබුණා මේ සතුරුවන් ගොඩ. මිනිසුන් ඇහුවා මේ තරම් ධනේ කාටවත් තියෙන. මිනිස්සු කෝ එහෙම ධනයක් නම් කාටවත් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ මහ දුගියට මහසුදු තනතුර දෙන්න කියලා මතක් කළා. රටවැසියන්ගේ ඉල්ලීමෙන් රජතුමා මහ දුගියා මහසුදු තනතුරේ දැබුවා. එදා පටන් සිටු කෙනෙක්. බලන්න මතක් කළා දැන් ගෙදර ඉන්න ඕනේ නැහැ. විශාල මාලිගය සකස් කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දන් දීමෙන් ලැබුණු මේ සතුරුවන් ආදි ධනය නිසා සිට තනතුරු ලබාගෙන මාලිගය සකස් කරන විම හරද්දි එකින් එක ගැටි තිබුණු විශාල නිදන් ඇරි සමූහය අදහසුණා. ඒවත් ඔබේ පිනට ලැබුණා කියලා රජතුමා ඒවත් බාර දුන්නා. මාලිගය සකස් කරලා ගෙට ගෙවෙන දවසේ දින හතක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ දානේ පූජා වේවා කියන අදහසින් පූජා කරන්නේ දුනා. දවස් හතක් තිස්සේ මහසිරිතුමා දැන් කලින් මහනුගිය රෝහිත මසුන් දානේ සමග බුදුරජාණන් වහන්සේට දන් දීමේ පින්ෙන් සිට සම්පත් ලැබුණා. ජීවිත අවසානය දක්වා දාන ආදී පින්කම් කරමින් වාසය කරපු මේ මහසිරිතුමා නැත්තම් මහනුගිය මරණින් පස්සේ දෙව්ලොවේ පදුනා. දිව්‍ය ලෝකේ මහානුභාව සම්පන්න දිව්‍ය රාජයෙක් වෙලා බුද්ධාන්තයත් තිස්සේ කියන්නේ කාශ්‍යප බුදුසසුනින් මේ බුදුසසුන දක්වා කාලයම දෙවසක ඉඳලා භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙච්ච සමයේ මේ පින් ඇති දිව්‍ය පුත්‍රයා තමහදුගිය වෙලා හිටපු කෙනා සරත් නුවර සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දායක පවුලක සිටු කුමාරියකගේ මව කුස පිළිසිඳ ගත්තා. ඒ සිටු කුමාරියගේ මව කුස පිළිසිඳ ගත්තට පස්සේ ගැප්පෙලහර දක්වලා මේ කුමාරිකාවට දොළදුකක් ඇති වුණා. සාරිපුත්‍රයන් වහන්සේට දාන 500ක් ස්වාමින් වහන්සේලට
දානේ පූජා කරන්න ඕනේ ඒ දානේ රෝහිත මසුන් දානයක් වෙන්න ඕනේ ඒ දානේ පූජා කළා කාපාන රෙද්දක් පෙරවගෙන කෙලවර ආසනයක වාඩි වෙලා ස්වාමින් වහන්සේලා වළඳ නිතරු වෙන ඉඳුල් ටික අනුභව කරන්න ඕනේ කියන දොළ දුක ඇති වුණා ඒ අනුව දානේ පූජා කරලා මේ කුමාරිකාව ඉඳුල් ආහාරයට ගත්තා එයින් දොළ සංසිඳුණා තවත් කිහිප වතාවක් රෝහිත මාස දානයක් ස්වාමින් වහන්සේට 500ක් ස්වාමින් වහන්සේට පූජා කරා නවමස්සරයෙන් දරුවා බිහි වුණා මේ දරුවාව ස්වාමින් වහන්සේට පෙර ලොබ වහන්සේගේ 16ට පන්සිල් දෙන්න කියලා ආරාධනා කළා මේ කුමාරයාගේ නම මොකද්ද කියලා ඇහුවට පස්සේ කිව්වා ස්වාමීනි මේ දරුවා මව කුස පිළිසින ගත් දවසේ ඉඳන් මේ ගෙදර සේවකයන්ට පවා සේවකයෝ පවා මහා ප්‍රඥාවන්ත බුද්ධිමත් අය බවට පත් වුණා මේ දරුවා මෙතනට ඒ නිසා පණ්ඩිත කියලා නම දැම්මා දැන් මේ පණ්ඩිත කුමාරයා ඉපදුන දවසේ මම අනිෂ්ඨානයක් කරගත්ත මගේ පුතා යමක් කැමතිද ඒ දේම මිෂ්ට කරගන්නවා පුතාගේ තමම රිද්දන්නේ නැහැ කියලා. ඔහුම අවුරුදු 7ක් ගෙවුණා. මේ ස්වාමීන් වහන්සේ දැකලා සෙනෙහස ඇති වෙලා මේ කුමාරයා අම්මට කිව්වා අම්මේ මම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟ මහාන වෙන්න ඕන. අම්මාත් පුතේ ඔබ උපන් දවසේ මම හේතුවා මගේ පුතාගේ අම්මා අදහසක් තියෙනවා නම් ඒ සියලු අදහස් ඉටු කරලා දෙනවය. ඔබේ හිත රිද්දන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ කාරණය සීකල ස්වාමීන් වහන්සේ ගෙදරට වඩම්මල දාන පූජා කළ කුව ස්වාමීනි ඔබ වහන්සේගේ මේ දාසයත් මගේ පුතණුවත් මම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි මේ දරුවා පැවිදි කරවන සේක්වා කියලා ආරාධනා කළා ස්වාමීන් වහන්සේ හරියට වැඩියට පස්සේ ඥාතීන් කැඳවල කුව මේ අපේ දරුවා ගිහි ගෙදර වාසය කරන අවසන් දවසයි මේ දරුවාට උපස්ථාන සඳහා පූජා කරන්න පිළිගන්න යමක් තියෙනවා නම් ගිහි ගෙදර අද අවසාන දවසයි සියලු සත්කාර කරන්නේ කියලා මතක් කළා. එතේ මම එසේ මතක් කරලා ඥාති පිරිස සියලු දෙනා එකතු වෙලා මේ දරුවට අවශ්‍ය සංග්‍රහයක් කරලා හවස පෙරහැරෙන්න දෙවුරම් මෙහෙරට කැඳවාගෙන ගියා. කැඳවාගෙන ගිහිල්ලා නාසිට මේ කුමාරයව බාර කළා. බාර කළාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ කුමාරයව හිසකෙස් බාලා පැවිදි කෙරුවා. පැවිදි කළ දවස් 7ක් දිස්සේ මේ ඥාතීන් විහාරයේම නතර වෙලා ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට දාන පූජා පැවැත්තුවා. එසේ දාන පූජා පවත්වලා 7 වෙනි දවසේ ඥාතීන් ගෙදර පිටත් වුණා. 8 වෙනි දවසේ උදෑසන සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටපත් වෙනවා. දෙවරම් මෙහෙර වැඩේ ඉන්න දවස්වලට සියලු ස්වාමීන් වහන්සේලා පින්ඩපාති වැඩියට පස්සේ තමන් වහන්සේ තනිවම විහාරයේ වටා වැඩම කරලා ඇවඳපු නැති තැන් තිබුණොත් අමදිනවා. ජනජනෙල් වහලක මොන නැත්තම් කුටිවල ඒවත් වහන. ඇඳපුටුවාගේ පිරිවරට නැත්තම් ඒවත් පිළියල කරනවා. පරිභෝජන පාණ්‍ය පැන් පිර පුරවල නැත්තම් ඒ තැන්වල ඒ භාජන වලට වතුර පුරවනවා. මේ සියල්ල කරනකොට සමහර දවසක ප්‍රමාදයක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙම ප්‍රමාද වෙලා පඩින දවසක මේ දවසේ තෙසේම ප්‍රමාද වුණා. වෙන කිසිම භික්ෂුවක් ඇඳවාගෙන ගියේ නැහැ. මේකේ කුඩා නම නැත්තම් පණ්ඩිත සාමණේරයන් වහන්සේ පැවිදි වුණේ අලුත. ඒ නිසා පාත්‍ර චීවර ධාරණය වුණේ නැහැ. ඒ කුඩා ස්වාමීන් වහන්සේ අලුත් ගෝලයවම වැඩම කරවගෙන ගියා පස්සේ. තමන් වහන්සේගේ පාත්‍ර සිවුරු ගෝලයට දුන්නා. මේ කුඩා ස්වාමීන් වහන්සේ දැන් පාසිවුරු වරගෙන ස්වාමීන් වහන්සේගේ පසුපස වැඩම කරනවා. එසේ වැඩම කරන වෙලාවේ මගදී කුමරුවායක් මැදින් යනකොට මේ ඇලකින් වතුර ගෙනියනවා. ඇල දැකලාම ස්වාමීන් මේ මොකද? ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා සාමණේරයා මෙයලා. මේ මොනවද ස්වාමීන් යන්නේ? ඔව් වතුර. ස්වාමීන් මේ වතුරට පණ තියෙනවද? හිතක් තියෙනවද? නෑ වැඩි හිතක් නෑ. ඉතින් කල්පනා කළා මේ කුඩා ස්වාමීන් වහන්සේ මේ වතුරට හිතක් නෑ. හිතක් නැතුණක් ගමන් කරනවා. අපිට හිතක් තියෙනවා. ඒ හිතක් තියෙන අපිට මේ කෙලෙස් නැති කරගෙන හිත දමණය කර ගන්න බැරියයි කියලා කල්පනා කළා. තව ටිකක් දුර ගියා. එහෙම දුර යන වෙලාවේ දකින්න ලැබුණා හී වඩු ලී රත් කරලා ඇද ඇරගෙන ඇරලා ඊතල හදනවා. ඇහැක් වහලා ඒ දිහා බලමින් ඇද ඇරගෙන මේ ඊතල හදනවා. ඇහුව ස්වාමීනි මේ මොකද්ද කරන්නේ? කිව්වා මේ ඊවලෝ ඊතල හදනවා කිව්වා. ඊතල වල පණ තියෙනවද? පණක් නැහැ කිව්වා. කල්පනා කළා. අපිට පණ තියෙනවා. අපිට හිතක් තියෙනවා. හිතක් තියෙන අපිට ඇයි එහෙනම් හීවඩෝ මේ පණ නැති ඊතල හදනවා නම්
අපට ඇයි බැරි මේ හිත දමණය කරගන්න කියලා කල්පනා කළා. තව දුර යනකොට වඩු මඩුවක් දැක්කා. මේ වඩු මඩුවේ වඩු මහතුරු අර ලී නවල රෝද හදන, කරාප්ත රෝද හදනවා, නිම් වලලු හදනවා, මේ රිය සත හදනවා. ඇව ස්වාමීනි මේ මොනවද? මේ වඩු. මෙයාල මේ ලී නවල රෝද හදනවා. මේ ලී වලට පණ තියෙනවා. ලී වලට පණ නැහැ. හිතක් නැත්තව මේ ලී නවල රෝද හදනව නම් හිතක් ඇත්තව පණක් තිබෙන්නව අපිටයි මේ හිත දමණය කරගන්න බැරි කියලා මේ කුඩා ස්වාමීන් වහන්සේ කල්පනා කළා. එහෙම කල්පනා කළා උන්වහන්සේ කිව්ව ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගන්න මම මෙහෙම නතර වෙනවා මම භාවනා කරන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේත් මේ කුඩා නම් ඇයි මට එහෙම කියන්නේ කියලා හිතන්නේ නැතුව හොඳයි යවැත්නේ කියලා තමන් වහන්සේ පාත්‍රය සිවුර අරගෙන කිව්වා ඔබ වහන්සේ එළියේ ඉන්න එපා. මගේ කුටිය ඇතුළටම ගිහිල්ලා මම නිදන කොටසේ වාඩි වෙලා භාවනා කරන්න කියලා ස්වාමීන් වහන්සේ අතුරක් දුන්නා. ඉතින් කුඩා ස්වාමීන් වහන්සේ යන්න පෙර මතක් කළා ස්වාමීන් මට දාන ගේනකොට රෝහිත මසුන් දාණයක් රැගෙන එන්න. රෝහිත මසුන් දාණයක් රැගෙන එන්න මතක් කළාම ස්වාමීන් වහන්සේ ඔයව ලැබෙයි. ස්වාමීන් වහන්සේ වෙනට ලැබෙන්නේ නැත්තම් මගේ පිනට හරි ලැබෙයි. ඒ නිසා එහෙම මතක් කළා උන්වහන්සේ කුටියට වැඩියා. සාරිපුත්‍රයන් වහන්සේ දැන් ප්‍රමාද වෙච්ච නිසා දායක කුලයකට වැඩම කළා දානි ලබා ගන්න. ඒක දැනට රෝහිත මසුන් ලැබිලා තිබුණා. එයින් දානි සකස් කරගෙන මග බලන් හිටියේ. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ රෝහිත මසුන් දානි පිළිගැන්නුවා. ස්වාමීන් වහන්සේ වඩින්න සූදානම් වුණාම කිව්වා ස්වාමීනි වැඩ ඉඳලා දානි වළඳන්න රැගෙන යන්නත් දානි අපි පූජා කරන්නම් කියලා. ස්වාමීන් වහන්සේ දානි වළඳුවට පස්සේ පාත්‍රය සෝදලා නැවත දානි පිළිගැන්නුවා රෝහිත මසුන් සමගම. ඉතින් ස්වාමීන් වහන්සේ දාන රැගෙන දැන් වෙලාවත් ඉක්මනව නේද කියලා ඉක්මනින් වැඩම කරනවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කුඩා ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කරලා භාවනාවට පටන් ගත්තා. සත්‍ය රහිතමගේ පණුකුල් ආශ්‍රය වුණා මේ ස්වාමීන් වහන්සේගේ පින. මොකද්ද පින? කාශ්‍යප බුදුරජාණන් වහන්සේට රෝහිත මසුන් දානය පූජා කළා. ඒ ආනිසංස දැන් විපාක දෙන මොහොත. සත්‍ය රහිතමා සතර වරන් දෙවියන් සමගම මේ කුටියවට ප්‍රදේශයට වැඩම කළා. සතරවරන් දෙවිය කුටිය සතර කෙරවර අරගෙන කුරුල්ලන්ගේ ශබ්ද ආදී නැති කළා. කුරුල්ලෝ ආයිතිවත් කළා. කොළයක් වෙන ශබ්දයක්වත් ඇහෙන්නේ නැති තරම්. එසේම සත්‍ය රහිතමා දොරටුව රැකවල් ගත්තා මේ ස්වාමීන් වහන්සේට බාධාවක් නොවෙන්න. ඒ කුඩා ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා දවස් 7යි අවුරුදු 7යි. අර කියන උපමා ටික මොනවද? ගොවිය ජලය අරන් යනවා. හිත් පිට නැති ජලය රැගෙන ගිහලා ගොවිතැන් කරනවා. හීවඩු හිත් පිට නැති මේ ඊතල නවල හදනවා. දිග ඇරලා හදනවා. වඩු මහතුරු හිත් පිට නැති ලීවලින් නොයේ දෙහද. එහෙනම් මටයි මගේ ආත්මය දමණය කරන්න බැරි කියලා තමන්ගේ කය දිහා බැලුවා. කය අනිත්‍ය බව කොටස් වශයෙන් මෙනෙහි කරගෙන යනකොට සෝවාන් ඵලයටත් සතරදාගාම ඵලයටත් අනාගාම ඵලයටත් පත් වුණා. ඒ වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ දැන් පින්නපාර දාන රැගෙන දාණය පිළිගන්වන්න එනවා ගෝල ළඟට. බුදුරජාණන් වහන්සේ මේ බව දැක්කා. බලනකොට මේ ස්වාමීන් වහන්සේ දැන් මාර්ගඵල තුනකටපත් උනා. රහත් ඵලයට පත් වෙන්න පින තියනවාද කියලා බලද්දි පින තියෙනවා. දාණයට පෙරම රහත් වෙනවාද කියලා ඒත් පුළුවන්. හැබැයි බාධාවකුත් තියෙනවා. මොකද්ද බාධාව? සාරිපුත්‍රයන් වහන්සේ මේ දාණය ටික දෙන්න ඇතුළට ගියොත් බාධා වුණා. එහෙනම් ඒම නිසා බුදුරජාණන් වහන්සේ ඒ රැකවල් වශයෙන් දොරටුව ගාවට වැඩම කළ ඉදිරියෙන් වැඩ සිටියා. සාරිපුත්‍රයන් වහන්සේ විවසලව දාන රැගෙන ආපුලා බුදුරජාණන් වහන්සේව මොනවද රැගෙන ආහාර කිව්වා. ආහාර වලින් මොනවද ලැබෙන්නේ? වේදනාව ලැබෙනවා. වේදනාවෙන් මොනවද ලැබෙන්නේ? රූපේ ලැබෙනවා. රූපයෙන් මොනවද ලැබෙන්නේ? ස්පර්ශය ලැබෙනවා. එන්න ප්‍රශ්න හතර. මොනවද ප්‍රශ්න හතර? මොනවද ගෙනාවේ? ආහාර. ආහාර වලින් මොනවද ලැබෙන්නේ? වේදනා. වේදනාවෙන් මොනවද ලැබෙන්නේ? රූපය. රූපයෙන් මොනවද ලැබෙන්නේ? ස්පර්ශය. මේ ප්‍රශ්න හතර ඇහුවේ මේ ප්‍රශ්න හතරට ලැබෙන උත්තර අහලම අර පඬිත සාමණේරයන් වහන්සේ අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. සිව්පිලිසිඹ යාලාදී මහරහතන් වහන්සේ නමවට පත් වුණා. එතන මේ ආහාරයෙන් වේදනාව ලැබෙනවා කියන්නේ කුසගින්න ඉන්න කෙනෙකුට ආහාර ගත්තට පස්සේ සැප වේදනාවක් ලැබෙනවා. ඒ ගත්ත ආහාර ජීර්ණය වෙලා රස ඕජාව ආමාශයට වුණාට පස්සේ මේ රස ඕජාවෙන් රූපය හැදෙනවා. රූපය ප්‍රසන්න වෙනවා, වර්ණවත් වෙනවා. එසේ වර්ණවත් වන්නා වූ රූපය නිසා ස්පර්ශය ලැබෙනවා.
සුවපහස ලැබෙනවා. එහෙනම් මේකයි විස්තර කළේ. එහෙනම් සාරිපුත්තේ ඔබේ කුඩා නමට දාණය පිළිගන්නන්න කියලා මතක් කළා. ස්වාමීන් වහන්සේ දොර ඇරගෙන අතුරට ගියා. අර කුඩා ස්වාමීන් වහන්සේ තැවිල්ල පිළිගෙන වන්දනා කළා. පවන් සලන්න පටන් ගත්තා. එතකොට සාරිපුත්තයන් වහන්සේ මතක් කළා, එහෙනම් දැන් වෙලාව වචනවන් දාණය වලඳන්න කියලා. කලු කරුණ මතක් කළාට පස්සේ ඔබ වහන්සේ ගලනුවද? ඔව් මම ගලනුවා. අට මේ ස්වාමීන් වහන්සේ තහතර මාසෙම දැන් රහත් උනේ. රහත් වෙලා ප්‍රත්‍යවේක්ෂණ නුවණ යුතුව දාණය වලඳුවා. දාණය වලඳන පාත්‍රය සෝදලා අත සෝදලා අවසන් කරනකොටම මේ වෙලාවේ අර ඉර දෙවියනුත් සම දෙවියනුත් ඉරයි හැමයි රතර කරලා තිබුණා. මොකද ස්වාමීන් වහන්සේ දාණය වලඳනවා නිසා. ඉතින් සමන් ඉර දෙවියෝ ඉර ඇතහැරිය, සම දෙවියෝ සඳ ඇතහැරිය, ඉර අවරට ගියා, සරත් ගමන් කළා. ස්වාමීන් වහන්සේ අතර කතාවක් ඇති වුණා. මේ කුඩා ස්වාමීන් වහන්සේ ඉර අවරට ගියාට පස්සේ දාන වැළඳුවා නේද කියලා කතාව පහක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ ධම්ම සභාවට වැඩම කළා. මේ විස්තරය අහලා දේශනා කළා. මහණෙනි, මේ කුඩා තෙරුන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේගේ පිනට භාවනාව පටන් ගත්තට පස්සේ සද්දේ රයිතු මාරකවලට ආවා. සතරවරන් දෙවියෝ සතරකොළ රැකවල් ගත්තා. කුරුල්ලගේ සබ්දයක් තරම් සබ්දයක්වත් ඇහුනේ නැහැ. එසේම සමදෙවියන් හිරදෙවියන් ඉරහඳ ගමන නැවැත්තුවා. ආන්නේ ඉර නවත්තලා තියෙන වෙලාවක, සඳ නවත්තලා තියෙන වෙලාවක ඉපමණක් නෙමෙයි මටත් නිකන් ඉන්න බැරි වුණා. මමත් වැඩම කළා ආරක්ෂාවට. ආයේ වෙලාවේ මම අහපු ප්‍රශ්න හතර අහලා උත්තර හතර අහලා මේ කුඩානම අරිහත්ත්වයට පත් වුණාය. ඒ නමට වරදක් සිදුනේ නැහැ. මොකද මේ පුණ්‍යවන්තයාට දෙවියනුත් උපකාර කළා. දෙවියන් පමණක් නෙවෙයි ලෞතර බුදු බවට පත් වූ මමද උපකාර කළාය කියලා සඳහන් කළා. දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්ම දේශනා කළා. උදය උදකං නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුන්නමයන්ති තච්චකා අත්තානන්දමයන්ති පණ්ඩිතා. අර වතුර ගෙන යනවා දැක්කලා හිතක් පිටක් නැති ජලය රැගෙන යනවා නම් අපි මේ හිත හදාගන්න ඕනේ. කීවඩු ඊතල එදාහරලා සකස් කරනවා දැක්කලා කීවඩු ඊතල සකස් කරනවා නම් මේ පර නැතු අපි අපේ හිත හදාගන්න ඕනේ. වඩු මහත්තුරු ලී අරගෙන අරටු අරගෙන සැසල ඒවා රවුම් කරලා රෝද හදනවා නම් හිට පිට නැති දීවලි එවැනි දේ කරනවා නම් හිතක් ඇති අපි මේ හිත දමනය කරගන්න ඕනේ කියලා කල්පනා කරපු ඒ පඬිත සාමණේරයන් වහන්සේ භාවනා කරලා තමන්ම දමනය කරගත්තා. සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. අරිහත්ත්වයේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබුණා. එහෙනම් තමන්ම දමනය කරගන්න ඕනේ. ඉතින් මේ ඔබත් අපිත් මේ බුද්ධ ශාසනය කටයුතු කරමින් උත්සාහ කරන්නේ අපිව දමනය කරගන්න. දැන් මේ හිතේ රාග, ද්වේෂ, මෝහ කෙලෙස් බහුලයි. මේ කෙලෙස් බහුලව තිබෙන හිත හදාගන්න ඕනේ. ඒ සඳහා ස්වාමීන් වහන්සේලා ගිහි ජීවිතය අතහැරලා තමන් වහන්සේලා ශාසන බ්‍රහ්මචර්යාව පිණිස මෙවැනි වනසෙනසුන් වෙත වී කල්‍යාණ මිත්‍රාචාර උපාධ්‍යයන් වහන්සේලගේ සෙවණි ප්‍රවෘජාව ලබාගෙන තියෙනවා. පැවිදි වෙලා නිකන් ඉන්නේ නැහැ. උදේ අවිවේචිතන පටන් හවස රාත්‍රී නිින්දට යන තුරුම භාවනා කරමින්, බුද්ධ වත කරමින්, වන්දනාව කරමින්, වත් පිළිවෙත් කරමින් නිවන් මඟ දියුණු කරනවා. ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මය ඉගෙන ගන්නවා. මේ විදිහට පාරමී ධර්ම සපුරාගෙන යමින් මේ ස්වාමීන් වහන්සේලා තමන්ව දමණය කරන්න උත්සාහ කරනවා. මේ දායක පිරිසත් පින්වතුන්ලා තමන් ශක්ති ප්‍රමණය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන සිව්පස්යෙන් ස්වාමීන් වහන්සේට උපස්ථාන අනුග්‍රහ කරනවා. එසේ අනුග්‍රහ කරමින් තමනුත් මේ ධර්මය අහලා සමත භාවනා, විදසුම් භාවනා වඩමින් නිවන් මඟ දියුණු කරනවා. ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේම ලෝකෙට පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ නිකන් නෙවෙයි. සාරා සංකල්ප ලක්ෂ ගණන් පාරමී ධර්ම සම්පූර්ණ කරලා ආහසේ තරු පරදින තරම් ඇස් දම් දීලා පොළවේ පස් පරදින තරම් ඇඟමස් දන් දීලා මහසැලේ ජලයේ පරදින තරම් ලේ දන් දීලා
පොටුනු බලන් ඉස්දන් දීලා මහා මෙරතනම් අමුදරුවන් අප්‍රමාණවර දන් දීලා දාන පාරමිතාව පුරලා සීල පාරමිතාව පුරලා නෙක්ඛම්ම පාරමිතාව පුරලා ප්‍රඥාවේ ලොවට පිහිටලා වීර්යය වඩලා ඊවසීම දියුණු කරලා සත්‍ය ආරක්ෂා කරලා අදිෂ්ඨානය රැකලා මෛත්‍රිය දියුණු කරලා උපේක්ෂාව දියුණු කරලා දස පාරමී දස උපපාරමී පරමත්ත පාරමිතා වශයෙන් පාරමී පිරු උතුමන් වහන්සේලා ලෝතුරා බුදු බවට පත් වෙන දීපංකර පාදමූලයේදී සතර පද ධාතාව ශ්‍රවණය කරා නම් අපේ බුදුරජාණන් වහන්සේට දා දීපංකර බුද්ධ ශාසනයේදීම අරිහත්ත්වයේ නමා මහ නිවන සාක්ෂාත් කරන්නේ නැතුව අද කාලේ සමහර අය කල්පනා කරනවා අපි මොකටද වැඩි කල් යන්නේ අපි ඉක්ම නිවන් දකින්න ඕනේ කියන තමන් සස්තින් ඈත වෙමින් ඉන්නවා නම මෙවැනි මහා උතුමන් වහන්සේලා ළඟත් ඉන්නවා දෙව්ලොවත් ඉන්නවා බබලොවත් ඉන්නවා ලෝවැසි ජනතාවට පිළිත වෙලා ලෝවැසියනු සසරින් ඈත කරගෙන තමනු දුකින් මිදෙනවා කියන අප්‍රමාණ කරුණාවයි සසරට වැස ගන්නවා කල්පයක් නමුත් අපාය පැසෙන්න සූදානම් මුළු පොළොව පුරා අඳුර වතුර වල ඒ අඳුර මතින් ඈත වෙන්න තිබුණොත් ඒත් පුළුවන් කියන සිත තියෙනවා වීරදී නේතරන් කැමැත්තක් තියෙන නිසා අපිට ලොවට පිහිට වෙන්න සූවිසි අසංකේ නව කෝටි 8 ලක්ෂය තරම් සත්‍යයන් නිවන් සුව අවබෝධ කර දෙන්නයි ලෝතුරා බුදු බවට පත් වෙන දාදිෂ්ඨාන කරන ලක්ෂ ගණන් කෝටි ගණන් අසංකේ ගණන් ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කරන එසේ ජයශ්‍රී මහ බෝධි මූලයේ පාරමී පුරා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙන්ම 18 කෝටියක් බ්‍රහ්ම රාජ්‍යය අරියත්තේ ගමා මානිවන සාක්ෂාත් කළා අනාගාමිලා හිටපු 18 කෝටිය බ්‍රහ්මරාජ පළවෙනි දේශනාවෙන්ම අරියත්තේට පත් වුණා එසේ සෝවිස සමාගමකදී අවස්ථා 24කදී 24 අසංඛ්‍ය අසංඛ්‍ය 24 කෝටි 960 ලක්ෂයකට දෙන ජීවමාන බුදුසසුනේදී අමානිවසව සාක්ෂාත් කළා පසු කලෙක බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගෙවුණා කෝටි සියක් මහරහතන් වහන්සේලා දඹදිව ප්‍රදාන ලෝකේ පුරා වැඩ සිටි බව සඳහන් වෙනවා සාදුකයන් එසේම නුතුගමුණුරාය තුමාගේ සමී රුවන්වැලි මාසෑයේ පාදම තබ්බත් කරන අවස්ථාවේ මුල්කල තබන දවසේ 96 කෝටියක් මහරහතන් වහන්සේලා වැඩම කළා සාදුකයන් ඒත් මෑත භාගයේ දහස් ගණනක් රහතන් වහන්සේලා බිහි වුණා අද මේ නිවන් මඟ දියුණු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා සෝවාන් ආදී මඟඵල අවබෝධ කරගත්තේ සඳහා අවශ්‍ය වෙනවා ශ්‍රද්ධාව කියන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගැන විශ්වාසය සතිය කියන සිහිය වීරය සමාධි පඤ්ඤා මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ දැන් අපි මේ බණ කියද්දී අපිට මේ ශ්‍රද්ධාව වෙනවා සිහිය වෙනවා වීරිය වෙනවා සතිය වෙනවා සමාධි ප්‍රඥා වෙනවා ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු වීමෙන්මයි කෙනෙකු අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ඔබ මේ ධර්ම ශ්‍රවණය කරද්දී ඔබේ සිත තුළ දැන් මේ දේවල් ශ්‍රවණය කරද්දී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩුණා සිහිය වැඩුණා අපිත් වීර්ය කළ යුතුයි කියලා ධීරිය වැඩුණා හිත එකඟ වුණා සමාධි ඉන්ද්‍රිය වැඩුණා ධර්මය අනුව ප්‍රඥා ඉන්ද්‍රිය වැඩුණා එහෙනම් මේ ඉන්ද්‍රිය පහ වැඩුණා අසුතං සුනාති නොයසු දෙයක් අපිට අහන්න ලැබුණා සුතම් පරියෝධ පෙරති අහපු දෙයක් ඇහුවත් වඩා වර්ධනය වුණා ඊළඟට කාංකම් විතරති සැක තිබුණායි සැක දුරු වුණා චිත්ත මස්ස පසීදති සිත පැහැදුණා දිට්ඨි මුදුන් කරෝති සම්මා දිට්ඨිය ඇති වුණා දැන් මේ පිරිස මේ දවස මේ ආරණ්‍ය සේනාසනට ඇවිල්ලා ස්වාමීන් වහන්සේට දාන උපස්ථාන කරගෙන තම මියගිය මව ප්‍රදාන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉඳාගෙන මේ ධර්ම දේශනාවකුත් විශේෂයෙන් සංවිධානය කරගෙන පෙරලා මේ ධර්මාසනාලිය සකස් කරන දැන් බොහොම තැන්පත් වාඩි වෙලා මේ ධර්මය අහන වෙලා මේ ධර්මය ඇසීමෙන් ප්‍රඥා පාරමිතාවක් දැන් පුරා ගන්න ලැබුණා. දැන් මේ දේවල් අපි ඇයි කරන්නේ? මොකටද අපි මේවා කරන්න ඕන? ඇයි දන් දෙන්නේ අපි? ඇයි සිල් සමාදන් වෙන්නේ? ඇයි පන්සිල් රකින්නේ? ඇයි භාවනා වඩන්නේ? ඇයි මේ ධර්මය අහන්නේ? මොකටද? අපට මේ සංසාරයේ දුකයි කියලා අවබෝධයක් ඇති වුණා නම් තමයි අපි මේව කරන්නේ. එහෙම නේද? ඇති වුණ නිසා. එහෙම ඇති නොවෙච්ච අය අපේ රටේ නැද්ද? ඉන්න ඕන කරන්නේ නටනවා, ගයනවා, වයනවා, බොනවා,
කනවා ඉතින් පාටියකට යන තරම් උත්සවයකට යන තරම් උනන්දු බණක් අහන්න එන්නේ නැතුවද නෑ සිල් ගන්න එන්නේ කොහෙදනවද ආච්චී සිල් ගන්න එවනම් පස්සේ දැරිය දැන් ටිකක් සතුටින් ඉන්න ඕන තරුණියකින් ඇහුවොත් එහෙම කියයි තරුණයෙක්ගෙන් ඇහුවොත් ඒ කියයි පොයට පන්සල් යනවද වැඩිපුර දෙනා බීච් එකට යනවා බීච් එක ළඟ තියෙන බීච් එකට මල් වෙනක් තියෙන මල් දැන් හම්බන්තොට මල් වත්තක් තියෙනවා පොයට කවුදෝ කින්නේ පෙම්බතුන් සිනාසෙනි ඉන්නයි සසර සැපනිසයි සසර දුකයි කියලා තේරෙනවා තේරෙන්නේ ඔබට උනා තේරෙන්නේ නැතුව තරුණ වයසේ දිහිරි මල් වයසේ ඉතින් අපිට මේ තේරලා අභිමාන වුණාට ගොඩක් අය මොකද ඒ සමයකදී පෙම් කළා විවාහ වෙන්න සූදානම් වුණා මගුල් මුදු හැදුවා මාල හැදුවා පෝරු හැදුවා ඒවට නැග්ගක් අතගෙලි බැඳලා සැපේ ඉන්න ප්‍රාර්ථනා කළා හැබැයි සැපෙන් ඉන්න ප්‍රාර්ථනා කරපුවට හොඳ වැඩේ වුණේ මොන වැඩේද හොඳ වැඩේ මොකද වෙලාද දුක වැඩි වුණා ක්‍රමෙන් ක්‍රමෙන් එන්නේ දුක වැඩි වුණා අර ප්‍රාර්ථනා කරපු ප්‍රේමේ ආදරේ ටික ටික ලිහිල්ුණා දැන් පාසිකාව එහෙම දන්නවා ඉතින් බඳපු කාලේ තනියෙන් නාන්නවත් ඡන්න දෙන්නේ නැහැ කසාද බඳපු මුල් සැපේ ඒ කියන්නේ ඒ තරම් බන්ධනේ නාන තරණ පස්සේ එනවා ඊළඟට යන යන තැන බලන අවුරුදු දෙකක් ගියාම ඔක ඔච්චරම තදලා තියෙනවද නෑ ඒ අවුරුදු 20ක් 30ක් ගියාම කොහොමද තත්ති තමසට ඕන නම් නානෝ නැත්තම් නොනා ඉන්නවා මගේ පාඩුවේ මම ඉන්නවා එහෙම දෙන්නම ඉන්නවා කෑවද බිවද කියලා සමාඩ මහත්යගෙන හොයන්නේ නැහැ සමාඩ ඇයි දැන් වැඩ නෑ දැන් දිරලා ගිහින් තියෙන්නේ දැන් වැඩකුත් නෑ මොනව කරන්නද කියලා හිතනවා ඊළඟට මේ අපි සැපෙන් ඉන්න තමයි විවාහ වුණේ අපිට ලැබුණා ඔන්න සැප දෙන තවත් කොටස ඒ තමයි තරු විවාහ වුණා ප්‍රතිපලයක් වශයෙන් හේතුඵල වශයෙන් ලැබෙනවා දරුවෝ දැන් දරුවෝ සැපයි මොකද කියන්නේ මේ අයගෙන් පහන මන් දන්නේ සැපද සැප නැහැ මොකද සැප නැත්ද ඔව් බයෙන් තමයි අපි ජීවත් වෙන්නේ මේ දරුවන්ට කරදරයක් වෙයිද ඊළඟට දරුවන්ව පෝෂණය කරන්න ඕන දැන් බලන්න ළමයි කිපදිච්ච ගමන් අම්මා කෙනෙක් කොච්චර දුක් විඳිනවද නොයෙක් ලේ දහර වගුරුවමින් තමයි මේ දුක් විඳලා දරුවා බිහි කරන්නේ ඊට පස්සේ මේ දරුවා මැසිමඳුරු පීඩා වලින් ආරක්ෂා කරගන්න රෝග වලින් ආරක්ෂා කරගන්න දිවාරය දෙකේ දරුවත් එක්ක විශේෂයෙන් අම්මා ඉන්නවා තාත්තාත් ඉන්නවා රැයට නිදා ගන්න ලැබෙනවද ඒ සමයේ නැහැ මේ දරුවා ගැනම හොයන්න වෙනවා රැයට ඇඬුවොත් හැරෙන්නට සිද්ධ වෙනවා ළඟට මේ දරුවන් නිකන් ලොකු වෙනකොට පාසල් යන සමයේ ළමයිත් එක්ක මේ අම්මා තාත්තාත් පාසල් යනවද නැද්ද කලනුත් පාසල් ගියා ආයෙත් නේද නැද්ද ඔය ගේට්ටු ගාලේ ඉන්නවා දෝලෙම ඉන්න අම්මල දෝ කොච්චර ලොකු වුණත් පස්සෙන් යනවා දැන් භාවනා කරන වෙලාවක් තියද මෙයාලට නෑ බණහා දෙන්න පුළුවන් බෑ සසර දුක වැටුණා නම් ඔය වැඩේ කරගනීද නෑ දැන් කනේ බණක් අහනවත් එන්නේ මේ ළමයින්ගේ පස්සෙන් යන්න ඕන පන්ති යන්න ඕන ඉස්කෝලේ යන්න ඕන ඉස්කෝලේ වැඩ කරන්න ඕන රූපකලෝ යන්න ඕන කොහොමද ගෙනල්ලා අලවන්න ඕනේ නේ එහෙම තියෙනවා ඔය ඔබ තමයි කරන්නේ මම ළමයි පාසල් යන අම්මලගේ වැඩ කරලා දෙන්න ඕන දැන් මේ කරුමෙට තමයි මම අත ගැහුවේ දැන් ඒක නිසා කියනවා ළමයි සම පිනිස නෙවෙයි පවතින්නේ මොනවා පිනිසද දුක පිනිස ඇයි දුක පිනිස නාලා දරුසෙනියස නිසා මෙන්න මෙහෙම තියෙනවා නේද දේශනා දරුසෙනියස වනායි සිවිය විඳගෙන සමහි බැස ගන්නවා සම විඳගෙන නහරේ බැස ගන්නවා නහර විඳගෙන ඇටවලක් බැස ගන්නවා ඇට විදගෙන ඇට මිදුලවල පවා බැසගෙන තියෙනවා කියලා සමහර. එහෙනම් මේ දරුසෙනියස නිසා තමයි අම්මලා තාත්තලා සසර දුක වුණත් කමක් නැහැ. දිවාරය වේසිලා මගේ දරුවන්ව පෝෂණය කරගන්නවා, රැකගන්නවා කියන අදහසින් කටයුතු කරනවා. එහෙම නේද? ඔව් කියනවා නේද? මේ මිනිස්සයා නම් මට වැඩක් නැහැ. මට මේ ළමයි ටික අදාළවත් ඇති කියලා සමහර නෝනලා කියනවා අපිට. සමහර පිරිමියා කියන මේ ගෑණියෙන් නම් මට වැඩ නෑ ඔය ගෑණියෝ නටම නටා කරද්දී හැබැයි මගේ දරුවෝ හදාගන්න ඒ අයට ලැජ්ජාවක්ම වෙන්න ජීවත් වෙන්න ඉතින් එම නිසා අපිට පේනවර බන්ධනේ ඇති වෙන්නේ මොකටද ධර්මානුශාසනා පැවැත්වුවේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද රිදියගම ඉන්දහලෝක ස්වාමින්වන් වහන්සේ අපේ ස්වාමින්වන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සමදනාමෙක්ව සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු